අද ඉතා කනගාටු දවසක් රටේ සමස්ත ජනතාවට වගේම කණිවි තෙල් සේවකයන්ට මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට ඉතාම දිලිඳු ජනතාව වෙනුවෙන් සමෘද්ධිලාභින් වෙනුවෙන් මේ මොහොතේත් පවුල් 20 ලක්ෂයක් භූමි තෙල් ලාම්පු එළියෙන් ජීවත් වෙන ජනතාවගේ අඳුරු දිනයක් බවට ඊය මැදම රාත්‍රී ඉඳලා ඒ කියන්නේ හොරු 134 කගේ ඡන්දෙන් අටවැනි විධායක ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවට මාසයක් පිරුණ මොහොතේ ඊය මැදම රාත්‍රී ඉඳලා භූමි තෙල් ලීටරය රුපියල් 253කින් ඒ කියන්නේ 340ක් දීලා ලීටරයක් ගන්න වෙන තත්වෙට ඊය රාත්‍රී වැඩි කරා මේ වැඩි කරේ ලෝක වෙළඳපළේ හිඳද මේ වැඩි කරේ ජනතාව හොරාකාපු හිඳද මේ වැඩි කරේ ජනතාව ඉවසන හිඳද ඇත්ත කතාව ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ජනාධිපතිවරයාට බැරි වෙලා තියෙනවා මේ මොහොත වෙනතුරුත් රටේ ඩොලර් නැති මොහතක ඩොලර් ගසාකන ඉන්නන ඖෂධ පොහොර ගෙන්වින් ඇතුළු සීළු දේ හොර මාෆියාව නවත්තන්න ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ ඇතුළු 133ක්ගේ ඡන්දෙන් ඔව් හොරු රකින්න ජනාධිපතිවරයෙක් බවට පත් වුණා ඒක කියන්නේ අර අප්‍රේල් 9 ඇතු වුණු අරගලයේ අගමැතිවරයාට මුදල් ලැබෙතිට ඉවත් වෙන්න වුණා විතරක් මේ හොර රහසේ 7 වෙනි ජනාධිපතිවරයාට ගෝඨාභය මැතිතුමාට 69 ලක්ෂයක් ගත්ත ජනාධිපතිවරයාට හොරෙන් රටින් පැනල යන්න සිදු වුණේ හොරකම උඩදුවලා ජනතාවගේ ජීවත් වීමයි තිය අහිමි කිරීමත් ඒ මත තමයි ජනාධිපතිවරයා පත්තුනේ ඒ පත්තුනේ ජනතාව ආරක්ෂා කරන්න කියලා පෙන්නලා ඔහුගේ සුපුරුදු වෙස්මුණු බඳන් නැටුවට එළියට එන්න ඕනේ අද ඔහුගේ චරිත එළියට ඇවිල්ලා තියෙනවා මේ තියෙන හොරකම් අපි එක ගැන මේවා ගසාකෑම් මේ කොරල් ලෙනිදි කියන සමාගම ඉන්නන ගෙන්වන සමාගම තෙල් සංස්ථාවේ ආශිර්වාදයෙන් මැති ඇමැති ලේකම්වරුන්ගේ අධ්‍යක්ෂවරුන්ගේ සභාපතිතුමා ආශිර්වාදයෙන් මේ ගසාකෑම මේ ඉන්නන ගන්නේ කොරල් ලැණිති සමාගමේ ලංකාවේ නියෝජිත මේ තියෙන්නේ කවුද කියලා මේ ඉන්න ඉස් එක ඩුබායි වලින් ගෙන්නනවා කියලා ගෙන්නන්නේ ඉන්දියාවේ පටවන්නේ ඉන්දියාවේ ඉන්දියාවෙන් එනවනම් දින 4යි එහෙනම් නැව් ගාස්තු අඩු වෙන්න ඕනේ මේ ඩීසල් වලට ඩොලර් 24ක් ගෙවනවා නැව් ගා රක්ෂණ ගාස්තු විතරක් ඉන්දියා ඔයිල් සමාගමෙන් 3 ගුණයක් දැන් මාස දින 50කට පස්සේ බොරතල් නැවාව මේ සමාගමෙන්ම පිරිපහදු මිලන්ට බොරතෙල් අරගෙන ප්‍රීමියම් එක ඩොලර් 24ක් ගෙනල්ලා ගෙවලා අපිට ගැලපෙන්නේ නැති ඌරල් කියන රුසියන් බොරතෙල මුහුද මැදදී කොරල් ලේජන්ටි සමාගමේ නැවකට පටවල වැඩි මිලට ගසාකෑමේ සූත්‍රයට ගෙනල්ලා පිරිපහදුවට දාලා ජනාධි 8 වෙනි ජනාධිපතිවරයා 134 දෙනෙක්ගේ හොරුන් කීප අයගේ ඡන්දයෙන් පත් වුණ ජනාපිර මාසයක් වෙනකොට රුපියල් 253කින් වැඩි කරලා මේ රටේ 20 ලක්ෂයක් වූ කුප්පි ලාම්පෙන් ජීවත් වුණ ජනතාවගේ ජීවිත අඳුරට දාලා තියෙනවා මේ ගසාකෑම පාලනය කරන්න බැරි ජනාධිපතිවරයා ඔහු කියනවා රාජ්‍ය සේවකයාට වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න කියලා නිකන් මොහු අසාර්ථකයි ජනතාව පාලනය කරන එක ජනතාවගේ සුභ සිද්ධියයි ජනාධිපතිවරයාගේ රජ්‍ය වගකීම එහෙනම් රජය අසාර්ථකයි රාජ්‍ය නායකයා අසාර්ථකයි ඔහුගේ පාලන සමයේ යහපාලනයේදී මහා බැංකු හොරකම නිසා මේ වෙන විට සේවකයාගේ අර්ථ සාධක අරමුදලෙන් කෝටි 950ක් අහිමි වෙලා තියෙනවා හොරා කෑම නිසා කෝටි 950ක් සේවා අර්ථ සාධකෙන් නැති කරා සුදු ලුණු මංචාවැල්ලුවද පොල් තෙල් වංචාවැල්ලුවද අසූචනාවට ගෙනාපු සල්ලි ටික ගත්තද මොන දේද මේ පාලකයා කෙරුවේ එහෙනම් ඔහු අපි කියන රනිල් මැතිතුමනි කරුණා කරලා කණ්ණාඩි ඉදිරියට යන්න රාජ්‍ය පාලකයෙක්ගේ වගකීම තමයි සේවය තමයි මල නොතලා රොන් ගැනීම ජනතාවට බර පටවන්නේ නැතුව රාජ්‍ය පාලනේ ඒකට දූෂණේ නාස්තිය හොරගනුදෙනු නවත්තන්න ඕනි ඔබතුමා අද එව්වා උඩු දුවන්න ඇරලා
ඇමතිවරය CID කේ පස්සේ දුවනවා ඔබ රාජ්‍ය සේවකයාට කියනවා නිකන් ඉන්නවරන් ගෙදර යන්න කියලා අවුරුදු 40 ගානක් ඉඳලා අගමැති කන්දරලා විපක්ෂ නායක කන්දරලා ඇමති කන්දරලා ජනාධිපතිවරයයි ඔබට ඊයේ අනුරාධපුරේ ගියාමයි මතක් වුනේ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් ගාමසේක වසමට ඉන්නවා කියන එක එහෙනම් ඔබ අසාර්ථකයි ඔබ මල නොතල නෙමෙයි මල කඩලා කළු කඩේට දීලා මල් කකුළු තලලා රොන් ටික අද ඔබලා බොනවා අද ඔබ දොරටු පාලකෙක් වශයෙන් හොරු රකින්න දොරටු පාලක වශයෙන් රාජපක්ෂ හොර නඩයත් මහ බැවංචා කරපු ඉන්නනගෙන්න නඩයත් ආරක්ෂා කරමින් ඔබ ඇතුළු පාලකයෝ රොන් බනවා ජනතාව ජීවත් වීම දෙවරි අගාධයට අපායට දාලා එහෙනම් වහාම ඔබ දැන් ධූරෙන් ඉවත් විය යුතු නොවේද ඔබ අසාර්ථක පාලකයන් නෙමෙයිද ඔබ ජනතාව තවත් නොමර මෙරීම වැඩි කරපු පුද්දලෙක් නොවේද මතක තියාගන්න දේවදත්ත රහතන් වහන්සේ වෙලා පොළොව පලාගෙන යන්න වුණා ඒකින්ද දැන් දඬුවම් දෙන්නේ ජීවත් වෙලා ඉන්නකොට මිය ගියාට පස්සේ නෙමෙයි හොඳට මතක තියාගන්න ජාතික සම්පත් ජනතාවගේ සම්පත් ජනතාවගේ ජීවත් වීම අහිමි කිරීම තුලින් ඒ පාපයන්ට ඔබ ලක් වෙලා ඔබ වහාම ඉල්ලාස් වෙලා මේ හොර නඩයත් ඉවත් කරගෙන ජනතාවට කරුණා කළ ජීවත් වීමේ තීන්දුව ගන්න අවස්ථාව දෙන්න මේ ගසා කෑන් නවත්තන්න තෙල් සංස්ථා විකුණන එක නවත්තන්න නැහැලු කණිජ තෙල් ඇමති කියනවා ඔව් හොරකම නවත්තන්න බැරි ඒ වගේ කොමිස් ගිනුම් වලට යන එක නවත්තන්න බැරි කාගේ කාගේ ගිනුම් වලට සල්ලි දාන එකට මුනිවත රකින්න ඇමතිලට ජාතික සම්පත් විකිනීම මහ දෙයක් නෙමෙයි අද එකට කණිජ තෙල් අමාත්‍යාංශයට සේවකයෝ එනවා සේවකීතුරක් නෙමෙයි සමස්ත ජීවර දන්ත ඇතුළු ජනතාව ඔබ එන්න අතීතේ භූමි තෙල් ලාම්පුවෙන් පත්තු කරලයි විශ්වවිද්‍යාලට ගියේ ඔබ මීට සති දෙකකට උඩදී ගෙරවල් වල විදුලි ලාම්පුව විදුලි ලයිට් එක නිවව මිල වැඩි කරලා ඇමරිකාවේ ඒබ්‍රා ලින්කන්ට පාරේ තියෙන ලයිට් එක අතින් ඉගෙන ගන්න වුණා ඔබ අපේ ලංකාවේ ජනතාව පාරේ ලයිට් කණුව ගාවට තල්ලු කරලා ගෙදර කුප්පි ලාම්පුවෙන් පාඩම් ගිරපු කරපු දරුවගේ ලාම්පුව නිවලා හඳ හෙලියෙන් ඔට්ටපාලු පන්දමෙන් ඉගෙන ගැනීමේ තැනට තල්ලු කරපු ඔබ අසාර්ථකයි ජාති ද්‍රෝහියෙක් වහාම ඔබ ඉවත් වෙන්න අනුන්ට කතන්දර කියන්න ඉස්සෙල්ලා වැඩි බන දෙසන්ඩ ඉස්සෙල්ලා ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ඔබ අහිමි කරලා තිනවා ඔබ යන්න තවත් මේ ජනතාවට දුක් නොදී